ගරුතර මහා සංඝරත්නයෙන්. එවගේම අපේ පක්ෂයේ නායකතුමන් වගේ ඔබතුමන් වහන්සේලාගේ හදවතේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්, එවගේම සාගර කාර්යවසම් අපේ ප්‍රධාන ලේකම්තුමන් ඇතුළු මං කාලය ඉතුරු කර ගැනීම පිණිස පෙගාමිල් ලෝක්‍ය ඇමතුම ඇතුළු සියලුම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගෙන් අවසර ගන්නවා. එවගේ පළාත් සභා මන්ත්‍රීතුමන්ලාගෙන් එවගේ විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ පළාත් පාලන ප්‍රධානීන් මන්ත්‍රීතුමන්ලා ග්‍රාමීය නායකයන් පහුගිය කාල සීමාව තුළ කරපු කැපවීම, ප්‍රාදේශ බල සභාපතිතුමන්ලා, මංජුල සභාපතිතුමා, අපේ බණ්ඩාර සභාපතිතුමා, ඉන්දික සභාපතිතුමා, කුමාරදාස සභාපතිතුමා, චන්ද්‍රතිලක සරත් සම්පත්, එවගේ අපේ විජේවීර මහතා ඇතුළු සමස්ත කණ්ඩායම මම අවසර ගන්නවා. එවගේ ඔබ තමුන් ආසර මම ගෞරව කරනවා. රජරට මගේ ආදරණීය දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, මිත්‍රවරුන්, අපේ පක්ෂය මෙරටේ දේශපාලන සිතියම වෙනස් කරපු දේශපාලන බලවේගයක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ මාතෘ භූමියේ මායිම් ගම්බාන කියන වචනය ශබ්දකෝෂයෙන් අයින් කරුවා. ඒ වගේම තමයි මෙරටේ ග්‍රාමීය ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුවා. ගමේ අම්මා තාත්තගේ දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න, හොඳ ආර්ථිකයක් ලබා දෙන අපේ හාමුදුරුවනේ එදා කටයුතු කෙරුවා. 2015 අපි පරාජය වුණා. ගෝඨාභය ජනාධිපතිතුමාට බාර ගන්න සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බාර දීපු රට නෙවෙයි, ආර්ථික වශයෙන් වැටිච්ච රටක්. COVID-19 වසංගතය ආවා. අපි ඒකට මුහුණ දුන්නා. එදා එන්නත් ගෙනල්ලා දෙන්න කිව්වම ඒ එන්නත් ටික ගෙනල්ලා දුන්නා. විශේෂඥන්ගේ උපදෙස් අරගෙන ගෝඨාභය මහත්තයා ජීවිත ටික බේරගත්තා. අපිට තිබ්බේ ආර්ථිකයේද ජීවිතද කියන කාරණේ පිළිබඳව අපේ අවධානය යොමු කරන්න. එදා අපි තීන්දුව කරා, ගෝඨාභය ජනාධිපතිතුමාත් මහින්ද ජනාධිපතිතුමාත් තීන්දුව කරා, නෑ අපි ජීවිත ටික බේර ගන්න ඕනේ කියන කාරණය. ඔබට මතක ඇති, එදා තරුණයෝ එකතු වෙලා ඇඳන් 10,000ක් අපේ රටේ හැදුවා. අපි නිරෝධායන මධ්‍යස්ථානවලට උදව් කෙරුවා මේ රටේ තරුණ පරම්පරාව වැඩිහිටියන්. 15,000 ගානේ 5,000 වත් 3-4 වතාවක් ආණ්ඩුවෙන් එදා දුන්නා. අපි මිනිස්සු බඩගින්නේ මැරෙන්න දුන්නේ නැහැ. මේ ආවාසනාවකට අපි විශ්වාස කරනවා යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් හරහා අපේ ආණ්ඩුව වැට්ටුවා. හැබැයි අපි රාජ්‍ය වැටෙන්න දුන්නේ නැහැ. ආණ්ඩුව වැටුණාට රාජ්‍ය ආරක්ෂා කරගන්න තියෙන අවශ්‍යතාවය නිසා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ආණ්ඩුව බාර දුන්නා. මේ පොහොට්ටුව ප්‍රතිපත්තිමේ වශයෙන් එකග වෙන්න බැරි කාරණා තිබුණත් මෙරටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ පරමාර්ථය අවිහිංසාවාදයේ මුල් කරගත් දේශපාලන බලවේගයක් විදියට අපි උපරිම සහයෝගය දුන්නා. මිත්‍රවරුනි, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගෙනකොට බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ආවේ පංචමහා බලවේගය නියෝජනය කරන්න. අපේ හාමුදුරුවෝ අපේ රටේ රෙද්ද බැනීම ඇඳපු ගමේ අම්මා තාත්තා නියෝජනය කරන්න දේශපාලන හඬක් අවශ්‍ය වෙච්ච නිසා ශ්‍රී ලංකා පොජන පෙරමුණ හැදෙන්නේ කොහොමද? 2015 පස්සේ ඒ බණ්ඩාරනායක ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයත් එක්ක බද්ධ වීම නිසා මෙරටේ අහිංසක ගමේ දුප්පත් අම්මා තාත්තා නියෝජනය කිරීමේ, ජාතිකත්ව කඳවුර නියෝජනය කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණා. ඒ නිසා එදා ශ්‍රී ලංකා පොජන පෙරමුණ ගොඩ නැගුණා. ඒ ගොඩනැගිච්ච ශ්‍රී ලංකා පොජන පෙරමුණ තමයි මේ රටේ දැවැන්තම මැතිවරණ ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා පොජන පෙරමුණ. වර්තමානයේත් අපිට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. අපි කෙටි කාලීන අරමුණු සඳහා අපේ සංස්කෘතිය, ආගම, දහම අපි ගොඩනැගිච්ච ඒ ඓතිහාසික බලවේගය අපි අතාරිනවද? එහෙමත් නැත්නම් නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදියට ඒ ඓතිහාසික වගකීම ඉටු කර ගනිමින් අපි විශ්වාස කරන ජේති දේශීය චින්තනය රැකගනිමින් මේ මාතෘ භූමියේ ජීවිත පූජා කරපු, ලේ හලපු,
රණවිරුවන්ගේ ජීවිතවලට ගෞරවයක් ලබා දෙමින් අපි විශ්වාස කරන ප්‍රතිපත්තිවලට අපි සටන් කරනවාද කියන කාරණය. ඒ නිසා තමයි මිත්‍රවරුනි මගේ ආදරය අම්මේ තාත්තේ අපේ හාමුදුරුවනේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ තීන්දුව කරේ නැහැ. අපිට අවස්ථාවාදී දේශපාලනය අවශ්‍ය නැහැ. අපිට කෙටි කාලේ වරදාන වරප්‍රසාද අවශ්‍ය නැහැ. අපි ගොඩනැගිච්ච දේශීය චින්තනයේ පදනම් කරගත් වැඩපිළිවෙලක් තියෙනවා. ගමේ අම්මා තාත්තගේ ආර්ථිකය කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙලක් තියෙනවා. ගමේ අම්මා තාත්තගේ දරුවට රැකියා උත්පාදනය කිරීමේ අපිට ආවෙනිකුණු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල කේන්ද්‍ර කරගත් ආණ්ඩුවක් අපි ගොඩනගන්න අපි තීන්දුව කරේ මේ රටේ අම්මා තාත්තා වගේම මගේ ආදරණීය අනාගත දරුන් පරම්පරාවගේ සුරක්ෂිත හෙට දවසක් ගොඩනැගීමේ බලාපොරොත්තුවෙන් කියන එකත් මම මතක් කරන්න ඕනේ. ඒ පිළිබඳව අපි මතක් කරන්න ඕනේ. මිත්‍රවරුනි අපි අභියෝග වලට බය නැහැ. මම අභියෝග වලට ආදරය කරනවා. මම අභියෝග වලට ආදරය කරනවා. ඒක තමයි මම මගේ තාත්තා ඉගෙන ගත්ත දේ. අපි වෛර කරන්නේ නැහැ. අපිට මඩ ගහලා පළක් නැහැ. අපි ප්‍රතිපත්තියක් එක දේශපාලනය කරමු. අපි ප්‍රතිපත්තිය ආරක්ෂා කරන බලකඳවුරක්. එහෙමනම් අපි වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යමු. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, මේ රජයේ රට මගේ ආදරේ අම්මා තාත්තා ඔබට මහා අසීමිත ආදරයක් දක්වන මේ මගේ දෙමව්පියෝ තරුණයන් ඉදිරියේ මම පොරොන්දු වෙනවා. ඔබ 2005 කාල සීමාව තුළ අනුගමනය කරපු කුෂිකර්ම ප්‍රතිපත්තිය ආරක්ෂා කරමින් නවීකරණය කරා රැගෙන යන්න මම කටයුතු කරනවා කියන පොරොන්දු ඔබ තමුන් ආසිරට ලබා දෙනවා. අපි විශ්වාස කරනවා අපේ රටේ වවන්න පුළුවන් හැම දෙයක්ම අපි වවන්න ඕනේ. පිටින් ගෙනල්ලා කන්න දෙන යුගයක් නෙවෙයි මිත්‍රවරුනි. අපි අපේ රටේ වවන්න පුළුවන් හැම භෝගයක්ම වවන්න ඕනේ. ගොවියට බොහොම සානාධාර අපි දෙන්න ඕනේ. අපි දෙනවා. අපි ගොඩ ගොවියට මඩ ගොවියට වගේම තේ ගොවියටත් දෙනවා. ඒ තුන අපි විශ්වාස කරනවා මේ රටේ ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන කාරණය. ඒ වගේම අපේ ආදරය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය තරුණ පරම්පරාවට අවශ්‍ය තාක්ෂණය අපි දෙනවා. ඒ ලබා දෙන තාක්ෂණය තුළ අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්පැනක් ලබා ගන්න පුළුවන් ගොවි පරම්පරාවක් අපි මේ රටේ නිර්මාණය කරනවා. මේ රටේ අපි නිර්මාණය කරනවා. තාක්ෂණයේ කෘෂිකර්මයත් දෙක බද්ධ කරනවා. ඒ තාක්ෂණයේ බද්ධ කිරීමත් දෙක නූතන පරම්පරාවේ මේ මගේ අම්මා තාත්තගේ දරුවන් අපේක්ෂා කරන්න ආව හෙට දවස හොඳ ආර්ථිකයක් පොහොසත් රටක් පොහොසත් පුරවැසියෙක් බිහි කිරීමේ වගකීම අපි බාර ගන්නවයි කියන එකත් මම මගේ ආදරය අම්මා තාත්තට මතක් කරනවා මේ අවස්ථාවේදී. සමෘද්ධි ව්‍යාපාරයේ තුල බොහෝ අයගේ වැරදි අර්ථකථනයක් තියෙනවා. බොහෝ අය කියනවා මේ සමෘද්ධිය තියෙන්නේ නිකම් බෙදන්න කියලා. නෑ. එදා මහින්ද රාජපක්ෂ යුගයේ සමෘද්ධිය දිවිනැගුමත් ගොඩනගලා මිනටේ ගෘහස්ථ ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුවා. වර්තමානයේ අපි දකිනවා ගෘහස්ථ ආර්ථිකයේ සහ ග්‍රාමීය ආර්ථිකයේ වෙනුවට පිටින් ගෙනල්ලා නිෂ්පාදන අපේ රටට ගෙන්වලා විකුණන සංස්කෘතියක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම සමෘද්ධි ලාභිය වගේම සමෘද්ධි ව්‍යාපාරය කප්පාදු කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා සමෘද්ධි ව්‍යාපාරයේ තුල රුපියල් 5000 දීමනාවට එහාට ගිහිපු වැඩපිළිවෙලක් තියෙනවා. එක පැත්තකින් විවසායකයෝ බිහි කරනවා. අනිත් පැත්තෙන් දරුවන්ගේ ගෙදර ආර්ථිකයේ දුප්පත්කමෙන් මුදව ගන්නවා. සමෘද්ධිය බැංකු හරහා මූල්‍ය ප්‍රතිපාදන ටික ලබා දෙනවා. පැහැදිලිවම අපි හදන ආණ්ඩුවක් තුල ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ කේන්ද්‍ර කරගත් ආණ්ඩුවක් තුල මගේ ආදරය අම්මේ තාත්තේ අපි සමෘද්ධි ව්‍යාපාරයේ ශක්තිමත් කරනවා විතරක් නෙවෙයි මේ රටේ ගමේ අම්මා තාත්තගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සමෘද්ධි ව්‍යාපාරය හරහා දවන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියන එකත් අපි මතක් කරන්න ඕනේ. අපි නිරන්තරයෙන් විශ්වාස කරනවා අපේ රට ඒකීය රට කියන කාරණය. මේ ගම්වල අම්මා තාත්තගේ දරුවෝ සටන් කෙරුවේ මේ රට ඒකීයත්වය ආරක්ෂා කරන්න. එදා අනුරාධපුර මායිම් ගම්මානය. අපි දේශපාලනේ ඉන්න කන් නැවත වතාවක් මේ රට තුළ මායිම් ගම්මාන ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ කියන එකත් අපි ඔබ තමුන් ආසලට මතක් කරනවා. අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. මේ බෞද්ධ රට තුළ සියලු ආගම් වලට ගරුත්වය දෙන්න අපි සූදානම්.
අපි ඒක කරනවා. මේ ගමේ අම්මා තාත්තාත් එහෙමයි. ඒ වගේම තමයි පළාත් සභාව තුල ඉඩම් පොලිස් බලතල නම් අපි දෙන්නේ නැහැ කියන එකත් අපි මතක් කරන්න ඕනේ. අපිට උතුරේ දමිළ දෙමව්පියන්ව තරුණයන්ව ඡන්ද කාලේ රවට්ටල වැඩක් වෙන්නේ නැහැ. රවට්ටල පළක් වෙන්නේ නැහැ. අපිට පුළුවන් දේ අපි පුළුවන් කියන්න ඕනේ. අපිට බෑ කියන දේ අපි බෑ කියන්න ඕනේ. අපි අපි දමිළ සංස්කෘතිය රකින්න. අපි භාෂාව රැකලා දෙන්න. හැබැයි අපිට ව්‍යවස්ථාපිත හැබැයි අපිට පොලිස් ඉඩම් බලතල ලබා දීමත් උතුරු නැගෙන රේඛාබද්ධ කිරීමත් අපි කරන්නේ නැහැ කියන එකත් අපි මතක් කරන්න ඕනේ. එහෙනම් අපි පුළුවන් දේ පුළුවන් කියන බහැයි දෙයි බහැයි කියන විජු දේශපාලන බලවේගයක්. මගේ ආදරය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අපි නූන නූතනත්වයේ කරා ගමන් කරමු. තම ආයෝජන අපේ රටට ගේමු. අසීමිත බදුබරෙන් මිනටේ ජනතාව මුදවගමු. රාජ්‍ය ආදායම කප්පාදු වෙන්නේ නැති වෙන විදියට රාජ්‍ය දේපොළ සංවර්ධනය කරමින් රාජ්‍ය දේපොළ කුණු කොළඩ විකුණන්නේ නැතුව අසීමිත බදුබරෙන් ජනතාව මුදවගෙන රාජ්‍ය ආදායම වැඩි කරන ගමන් ගමේ අම්මා තාත්තා මුහුණ දෙන අසාධාරණ බද්දෙන් අපි මුදව ගන්නවා. අපි මුදව ගන්නවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණයක් දෙක විප්ලවකාරී වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. එකම පුද්ගලයෙක්ගෙන් බදු ගහනවා වෙනුවට බදු ගෙවන ප්‍රමාණය අපි වැඩි කරමු. ඒ සඳහා අපි තාක්ෂණය පාවිච්චි කරමු. වක්‍ර බදු වෙනුවට අපි ඍජු බදු වලට යමු. දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ගමේ කුඩා ව්‍යාපාරික ව්‍යවසායක ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල ආර්ථිකයේ ශක්තිමත් වේ. මේ මහජනතාවට රටටත් හානියක් වෙන කිසි දෙයක් අපි කරන්නේ නැහැ. ඒ වගේම තමයි තාක්ෂණයත් එක්ක බද්ධ කරමින් නූතන પરම්පරාවේ දරුවන් බිහි කරන්න. නූතන પરම්පරාවේ තරුණ પરම්පරාවක් ගොඩනගන්න අපි සූදානම්. මම සූදානම්. මම ඔබට ආරාධනා කරනවා. අපි සූදානම් මේ රට ඊළඟ පියවරට රැගෙන යන්න. මම සූදානම් මේ රටේ දරුවන් මේ රටේ අපේ ආදරය අම්මා තාත්තා අපේක්ෂා කරන ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම බාර ගන්න. ඒ සඳහා අපි අත්වල් බැඳගමු. අපි එකතු වෙමු. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අද ඔප්පු කළා පෙන්නවා. අද ඔබ ඔප්පු කළා පෙන්නවා මේ රටේ මහ පොළවේ බලාපොරොත්තුව මහින්ද චින්තනයත් එක්ක බැඳිච්ච දේශීය ප්‍රතිපත්ති කියන එක ඔබ තමුන්නාසල ඔප්පු කළා පෙන්නවා කියන එකත් මතක් කරමින් ඔබ තමුන්නාසලා සිළු දිනකට ජය වේවා කියමින් සුබ අනාගතයක් පතමින් මානිනේ.